මුදල් පිළිබඳ කාර්ක සභාව 121 සභාපතිවරයා විරුද්ධ පාර්ශවයේ මන්ත්‍රීවරයෙකු විය යුත්තේ යන්නට යටත්ව තේරීම් කාර්ක සභාව විසින් නම් කරනු ලබන සභාපතිවරයෙකු හා සමාජික මන්ත්‍රීවරුන් 11 දෙනෙකුෙන් සමන්විත රජයේ මුදල් පිළිබඳ කාර්ක සභාවේ අනුවෙන් හඳුන්වන කාර්ක සභාව තිබිය යුත්තේ කියලා කියනවා ප්‍රජාතන්ත්‍රවාදයක් තියෙන්න එපයි මේ පාර්ලිමේන්තුවේ ඇයි බයද ස්ටෑන්ඩින් කමිටියක ගත්තු තීරණයක් මාව ඉදිරිපත් කළා තියෙන්නේ සභාපති හැටියට යෝජනා Hey, Mata Bayada. You don't know what has happened in the committee. No. What is, how can you say we are anti-democratic? We are acting according to democratic principles. Read the minutes. Mukanda butuma katana butuma kita. Me istana niyoga. Anugamane kara nattang mega kiri tiyande. Karaka sabavi tirane. Katana kato mani. Mama idiri pat karana wa. මේක සභාවට සභාවේ අනුමැතියට ඉදිරිපත් කරනවා No how can you speak from 121 අපිට හැමම සංසුන් වෙන් රජේ මුදල් කවුරු සංසුන් වුණා නම් හොඳයි මම කතා කරමු කෑ ගන්න නැතුව කතා කරන්න පුළුවන් මේ ස්ථාවර නියෝග වලට අනුවක් ගරු කතානායකතුමනි හර්ෂද සිල්වා කියන පුද්ගලයාගේ නම විපක්ෂයෙන් යෝජනා කරා පාර්ලිමේන්තුවේ විපක්ෂයට තියෙන එකම සභාපතිත්වයේ දරන්න පුළුවන් කාර්ක සභාවේ සභාපතිත්ව ධූරයට දැන් ඒ නම යෝජනා කරයින් පස්සේ දිනේෂ් ගුණවර්ධන ඇමතුමා මට ඒක ලබා නොදෙන්න අවශ්‍ය නිසා කාර්ක සභාව තීන්දුව කරේ මේ තීන්දුව එහෙම කරන්න එපා එතුමා සහභාගී වුණේ නැහැ කාර්ක සභාව එහෙම කරන්න එපා සභාපතිතුමනි මොකද මේ ප්‍රජාතන්ත්‍රවාදයේදී මේ කාර්ක සභාවේ මේ අපිට දීලා තියෙන අයිතිය ලබා දෙන්න තුනෙන් දෙකක් ඔබතුමන්ලට තියෙනවා සේමසිංහ මන්ත්‍රීතුමා කියන්නේ ගිය පාර්ලිමේන්තුව තියෙද්දී ජනාධිපතිතුමත් අගමැතිතුමත් විපක්ෂ නායකතුමත් විපක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමත් මේ සියලුම දෙනා එක කණ්ඩායමක් හැටියට කටයුතු කරේ ඒ අවස්ථාවේදී ගරු කතානායකතුමනි බහුතරයක් හිටපු විපක්ෂය හැටියට අපිට 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 පිළිගැනීමක්වත් නොදෙන මේගොල්ලන් මේ කටයුත්ත කරේ ඒ හින්දා ගරු කතානායකතුමනි බහුතර මන්ත්‍රීවරුන්ගේ කැමැත්ත දෙන්න අයි හර්ෂද සිල්වාට මේ තුනෙන් දෙකේ ආණ්ඩුව බයද තුනෙන් දෙකේ ආණ්ඩුව බයද එහෙනම් දෙන්න එහෙනම් මේක දෙන්න තුමනි ගරු කතානායකතුමනි පොඩක් අහගෙන ඉන්න මම හිටියා ස්ථාවර කාර්ය සභාව you wait I'm on my feet මෙයා කවුද බය වෙන්නේ කවුද මොකට බය වෙන්නේ ඔයා බිල්ලෙක්ද ඔයා බිල්ලෙක් නෙවෙයිනේ ඔම ඉන්න අපි කිසිම වැරද්දක් කරලා නැහැ කාර්යක සභාව රැස් වුණු විට කාර්යක සභාව විසින් පාර්ලිමේන්තු සභාවේ සභාවට යෝජනාවක් ගෙනෙන ලෙස කාර්යක සභාවේ සටහන් වී තිබෙන සටහන් වාර්තාව මම සභාගත කරනවා හර්ෂසිල්ලා මෙතුමා කතා කරන්නේ තොරතුරු දැනගෙන නෙවෙයි ලැජ්ජනදර අයිතිකාරයා අපේ පැත්තට සම්දි දුන්නාම ලැජ්ජ තමයි ඔබට ඔබට ලැජ්ජ වෙන්න ඕනේ මේ වෙච්ච දේට ගෙදර අස්සලා ගෙදර යන්න එලවන්න ඉස්සෙල්ලා ලේකම් අස්සලා ගෙදර යන්න ඔබතුමාගේ සභාපතිත්වයෙන් මේ කාර්යක සභාව රැස් වුණා ඒ තොරතුරුවත් දන්නේ නැති ඔය තමයි කරුණ ඒ නිසා මේ සභා සම්මත කරන ලෙස මම කෝප් කමිටුවේ හිටපු සමාජිකයෙක් මම කෝප්ප කමිටුවේ ඉන්නවා මේ අවස්ථාවේ කෝප්ප කමිටුව නිසා කෝප් එකේ විපක්ෂයට දුන්නා ඒ සභාපතිකම් මේකේ දෙපාරම දීලා නැහැ දෙකේම දීලා නැහැ මේ මුදල් කමිටුවේ සභාපතිකම් අපිට දෙන්න මුදල් කාර්යක සභාවේ සභාපතිකමට අපි විපක්ෂයේ යෝජනා කරලා තියෙනවා ඒ සාධ්‍ය දෙන්න මේ තුවායක ලබා දෙන්න දැන් නිසද්ද වෙන්න දැන් නිසද්ද වෙන්න ඡන්දෙට යන්න ඡන්දෙට යමු ඉඳ ගන්න දැන් ඡන්දේ විමසන්න ඡන්දේ පාවිච්චි කරන්න නිසද්ද වෙලා ඡන්දේ පාවිච්චි කරන්න පක්ෂව ඡන්දය පාවිච්චි කරන මන්ත්‍රීවරුන්ට පුළුවන් කොළපාට පාවිච්චි කරන්න විපක්ෂව පාවිච්චි කරන මන්ත්‍රීවරුන්ට පුළුවන් රතු පාට පාවිච්චි කරන්න මැදිස්ත්‍රව ඉන්න උදවියට කහ පාට පාවිච්චි කරන්න එම යෝජනාවට පක්ෂව ඡන්ද 87කුත් විපක්ෂව ඡන්ද 17කුත් ලැබිලා තියෙනවා ඒ නිසා යෝජනාව සම්මතයි අපේ උගත් මිත්‍ර හර්ෂ සිල්ව මැතිතුමා ඡන්ද විමසීමේ ඉලා සිටීමෙන් වැරදි චිත්‍රයක් සමාජයට ගෙනියන්න උත්සාහ දරන්නට ඇති 2015 යහපාලන රජයේ බලයට පත් වෙලා
ඉසිසෙල්ලම මුදල් පිළිබඳ කාරක සභාව ආපු අවස්ථාවේදී අපි ඉල්ලා සිටියා මේ කාරක සභාවේ සභාපති ධූරය අපිට දෙන්න කියලා. යහපාලන රජයේ විසින් ඉතාම සූක්ෂම ලෙස සැලසුම් කරලා සුවන්දිරම් මහතා මේ පාලක සභාවේ සභාපති ධූරයට පත් කරගත්ත විදිය ඉතරම් මම කියනවා. එහිදී ආණ්ඩුවේ හිටපු ලසන්ත අලගිය වන්න මැතිතුමා මට පක්ෂව ඡන්දේ දුන්නා. ගයන්ත මන්ත්‍රීතුමා ආණ්ඩුවේ ඉඳලා අපිට පක්ෂව ඡන්දේ දුන්නා. අපි ඡන්දේ ඉල්ලුවේ ගරු කතානායකතුමා මේ ස්ටෑන්ඩින් ඕඩර්ස් වල තියෙන සාවර නියෝග වලට අනුකූල යන්නේ නැතුව වෙනස් කරපු නිසා ඡන්දයක් කිල්ලුවා. ඒගොල්ලෝ ඡන්දේ දෙන්නා. ඒක පරාජය වුණා. ඒක හරි ගෝමි සුදි. සභාවෙන් පත් කරගන්න එදා කලෙත් එහෙමයි. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.